අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත AY28 නමින් ඩෙල්ටා ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාව තුල ආචාර්ය චන්දිම ජීවන්දර කියයි බස්නාහිර පළාතේ දරුවන්ට ෆයිසර් එන්නත දීම හෙට සිට ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 71ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කරයි සමස්ත මරණ 12680 දක්වා ඉහළට ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවකයින් හෙට 7ේ සිට පැය 5ක වැඩ වර්ජුනයක් විමල වීරට නැගුණු විරෝධය තාත්තට රැකියාව නැති වෙලේ ළමයින්ට කන්න දෙන්න ගෙදර බඩු විකුණන ආණ්ඩුව ගැන විදුලි ඉංජිනේරු සංගමය පවසයි හිසට පිස්තෝල තබා තර්ජනය කළේ ජාතිවාදී අරමුණින් නොවන බව LTTE සැකකරුවන් ඇමති අලි සබ්‍රිට කියයි ආනයිනික කාබනික පොහොර සමග පැමිණිය හැකි අවදානම ගැන ආචාර්ය වර්ෂී ශමිලා කියයි ඕනෑතරම් වැලි දෙන්න ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සූදානම් ප්‍රථමයෙන් දේශීය පුවත් 2021 අයවැය සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දෙහිඅත්ත කණ්ඩිය නගර උද්‍යානයේදී පැවැත්ුණා. එහිදී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ එම අවස්ථාවට පැමිණ සිටි කමිටු සමාජිකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙම උණුසුම් තත්ත්වේ පාලනය කිරීමට පොලිසියද මැදිහත් වී තිබෙනවා. දෙදහස් විසිදක අයවැය ගමට ලබා දීම සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද දෙහිඅත්ත කණ්ඩිය නගර උද්‍යානයේදී සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහන් රත්වත්තේ, විමලවීර දිසානායක යන මහත්වරුන් එක්ව සිටියා. මෙම අවස්ථාවට සහභාගී වූ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඉතා ආවේගශීලී ලෙස සභාව අමතා තිබෙනවා. මිනිත්තු මට ඌ කිව්වා මම වාහනේ නැගලා තක්කඩි වාහනේ කරා තක්කඩියෝ මේ රටේ මිනිත්තු මේ මාධ්‍ය විපාක කරන විදිහ හැමෝම පල්මෝලු තපල්මෝලු මේ මාධ්‍ය උගක් කියන්න බලු ඉන්නතරුව මෙම හමු අවසානයේ පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු විමලවීර ඇමතිවරයාගේ හිතුවක්කාර කටයුතු සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබුණා. විමලවීර ඇමතිතුමා මොකද මේ කේන්තියෙන් හැතිරුනේ? අපේ පක්ෂේ නායකයන් එන නිසා අපි මේකට සහභාගී වුණේ. ඒ අවස්ථාවේදී අපිට වෙන අසාධාරණකම් පිළිබඳ අපි ඒ නායකයන් සමග කතා කරන වෙලාවේ තමයි විමලවීර ඇමතිතුමා පරිසව කියන බැන බැදිලා උඹලට මෙන් ඉදිරියට දේශපාලන අනාගතයක් තියන්නේ නැහැ කියලා විවිධ අදන්තයන් වචන කියලා එතුමා බොහොම විහිරුවෙන් ප්‍රකාශ කරේ. එහිදී ඇමතිවරයා එම මන්ත්‍රීවරුන්ට අසභ්‍ය ලෙස බැනවැදී ඇති අතර එම ස්ථානයේ ඇති වී ඇත්තේ උණුසුම් තත්ත්වයක්. දෙහිඅත්ත කණ්ඩිය පොලිසිය මැදිහත් වී මෙම අවස්ථාව පාලනය කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා එම ස්ථානෙන් පිටත් කර යවා තිබෙනවා. ඉදිරි පැය 24 තුළ නිර්ිතිතික කොටසේ වැසි තත්ත්වය සහ දිවයින හරහා විටින් විට හමන තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඉදිරිපැය 24 තුල ශ්‍රී ලංකාවේ නිරතදිග කොටසේ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිසා ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර උතුරු බෙංගාල බුක්ක ප්‍රදේශයේ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශයේ ඇති ගුලබ් සුලිකුණ අටුව අද සවස බස්නාහිර දිශාවට ගමන් කර ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශයට සහ දකුණු ඔඩිසා අතර වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිසා එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු දීවර සහ නාවක කටයුතු වල නොයදෙන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම අද පස්වරුවේ කොළඹ ප්‍රදේශයේ දැඩි සුළං තත්ත්වයක් දක්නට ලැබුණා. මේ අතර ගාල්ල ප්‍රදේශයට අද තද වැසි ඇදහැරුණා. ඒ හේතුවෙන් මාර්ග යට වී තිබුණේ මේ ආකාරයටයි.
ඊයේදින සිදු වූ තවත් කොවිඩ් මරණ 71ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අද පස්වරුවේ තහවුරු කළා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12680ක් දක්වා ඉහළ ගියා. මෙරට පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයේ නව අනු ප්‍රභේදයක් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. එය AY28 ලෙස නම් කර තිබෙනවා. බස්නාහිර පළාතේ රෝගාබාධ සහිත දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීම හෙට සිට ක්‍රියාත්මකයි. දැන් කොවිඩ් සම්පූර්ණ වර්තාව. ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොරෝනා අණු ප්‍රභේදය නම් කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ මකින් හඳුනා ගැනෙනු 701 S කාණ්ඩයේ මෙම අණු ප්‍රභේදය හඳුන්වා ඇත්තේ AY28 ලෙසින්. දැනට ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා අණු ප්‍රභේදය B1617228 ලෙස දැන් හඳුන්වන බවයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ. වයසවරු 12 19 අතර විශේෂ අවශ්‍යතා සහිත නිදන්ගත රෝග ඇති දරුවන් සඳහා කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අදත් ක්‍රියාත්මකයි. කොළඹ රිචුයාරය ළමාරෝහල අනුරාධපුර සහ කුරුණෑගල යන ශික්ෂණ රෝහල්වලදී එන්නත්කරණය සිදුවනවා. හෙට සිට බස්නාහිර පළාතේ රෝහල්වල විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග ඇති දරුවන් සඳහා හෙට සිට එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ළමාරෝග විශේෂඥ වෛද්‍ය සංගමය පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට COVID-19 වෛරස් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී මේ බව තහවුරු වී ඇත්තේ. මන්ත්‍රීවරයා පසුගිය 21 වනදා සහ 22 වනදා පැවති පාර්ලිමේන්තු සභා වාරයන්ටද සහභාගී වී ඇති බවටයි වාර්තා වුණේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයාගේ සමීප ආශ්‍රිතයින් සම්බන්ධයෙන් මෙවන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා සඳහන් කළා. මෙවන විට දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිත සහ මරණ සංඛ්‍යාව අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා. ඉලක්කයක් කරා ළඟා වීම පහසුයි. ඉලක්කය රඳපවත්වා ගැනීම තමයි අභියෝගාත්මක කාරණාව වන්නේ. ඉදිරියේදී එවන් අවස්ථාවක් උදා වුණොත් මේ සංචරණ සීමා ලිහිල් වෙනවත් එක්කම කොහොමද අපි මේ ලබාගත් ඉලක්කය රඳපවත්වා ගන්න? ඒක තමයි අභියෝගය. ඉතින් මෙහිදී විශේෂයෙන්ම ඒ රඳපවත්වා ගැනීමේ වගකීම එක් පුද්ගලයන් සාධාරණ ඉල්ලීම්වලට විසඳුමක් නොදෙන නිසාම විසිහත් වන සඳුදා උදේ හතේ සිට දවල් දොළහ දක්වා පැය පහක් සේවාවෙන් ඉවත් වීමට තීරණය කළ බවයි ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සාධාරණ ඉල්ලීම්වලට විසඳුමක් නොදෙන නිසාම විසිහත් වන සඳුදා උදේ හතේ සිට දවල් දොළහ දක්වා පැය පහක් සේවාවෙන් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරා. ඒ සේවාවෙන් ඉවත් වීමේ ක්‍රියාමාර්ගය වගේම 12 සිට අපි අසීරුම තැනකට ආවොත් ඒ අපි කරන එක තමයි අපිට කරන්න ඕන. ඒ නිසා තමයි අපි මේ ගැන වාද විවාද කරන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා කඩිනමින් යථාතත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති අජිත් නිවල් කප්‍රල් මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයේ මෙන් සුම් තාක්ෂණයේ ඔස්සේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් එහිදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ වාහන ආනයනය පිළිබඳ ලබන දෙසැම්බර් මාස වන විට සීමාවන් ලිහිල් කිරීමට අපේක්ෂා කරන බවයි. මේ අතර එම සාකච්ඡාවට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ විදේශ විනිමය නිසලස කළමනාකරණය නොකළහොත් ශ්‍රී ලංකාවට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයේ බැයින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සංවිධානය කර තිබූ කතිකාවතක් අද පැවැත්ුණා. ඊට එක් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවට් කබ්‍රල් මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.
ඇතැම් පාර්ශ්වව ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටී ඇති බවට විවිධ ප්‍රකාශ සිදු කර තිබුණා. නමුත් අපට පැහැදිලිව කිව හැකි එය අපට කලමනාකරණය කරගත හැකි. අප නිවැරදි වේලාවට ණය ගෙවා තිබෙනවා. පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් 2020 වසරේ ආර්ථිකමය වශයෙන් දුෂ්කරතාවයට පත් වුණා. නමුත් ඊට මුහුණ දීමට සිදු වූයේ අපට පමණක් නෙවෙයි. බොහෝ රටවලට ඊට මුහුණ දීමට සිදු වුණා. අප අපේක්ෂා කරනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා කඩිනමින් යහපත් තත්ත්වයට පත් කරගන්න. With new areas. මේ අතරේ මේ අවස්ථාවට එක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද අදහස් පළ කළා. පුවත්පත්වල තිබුණ විදේශ කටයුතු අමාත්‍යවරයා එක්සත් අරාබි එමීර්හි විදේශ අමාත්‍යවරයාගෙන් ඉන්ධන සැපයුම සඳහා ණය ක්‍රමයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව. සාමාන්‍යයෙන් ඔවුන් එවෙන්ඩක් සිදු කරන්නේ නැහැ. නමුත් මම ප්‍රාර්ථනා කරනවා ඒ ශ්‍රී ලංකාවට ලැබිය යුතුයි කියලා. ඒවගේම ආණ්ඩුව ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීම ප්‍රමාද කර ඇත්තේ ඩීසල් සඳහා අපට මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් කියලා දැන් ගෙවල තියෙන්නේ ඩීසලුත් ලැබෙන්න තිබෙනවා අපිට දැන් රූපවාහිනියක් මෝටර රථයක් පවා ගන්න විදිහක් නැහැ ආනයනේ මත වැඩි බරක් තිබූ ආර්ථිකයක් අපිට තිබෙන්නේ විදේශ විනිමයෙන් අපිට ගෙවන්න විශාල ණය ප්‍රමාණයක් තිබෙනවා ඒ වගේම අපේ විදේශ විනිමය ඉතා පහළ මට්ටමක පවතින්නේ ලෝකයේ සමස්ත විදේශ විනිමය සංචිතය 2020 පළමු කාර්තුවේ ඉඳලා 2021 පළමු කාර්තුව දක්වා ට්‍රිලියන 12 දක්වා වර්ධනය වෙලා තියෙනවා ලංකාවේ විදේශ විනිමය පහළ අගයකයි තියෙන්නේ අපගේ විදේශ විනිමය රඳා පවතින්නේ එය අප කලම කරණය කරන ආකාරයෙන් මේ තත්ත්වය මත අපට විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙයි කියලයි මට පෙනෙන්නේ. But basically if I could say a වෙළඳ පොලේ සමහර සහල් වර්ග හිඟයි. ප්‍රජේ කියන සහතික මිලට පාලනේ මිලට සමහර සහල් නැති බව බලධාරීන් දන්නේ නැතුව ඇති. මොකද ඒ අය බොහෝ විට කන්නේ බාස්මති. කිලෝ එකකට රුපියල් 4500ක් දීලා සහල් කන්න සාමාන්‍ය මිනිසුන්ට බෑ. අඩුම ගානට ඇති නාඩු සහල් වල ඉඳන් තරමක් ඇති හැකි මිනිසුන්ට කීරි සම්බ කන්න පුළුවන්. කොහොම කන්න හරි සහල් සොයාගන්න එක දැන් මාර යුද්ධයක් වෙලා. සහල් වලට සාධාරණ මිලක් දුන්නේ නැත්නම් නිෂ්පාදනයෙන් අයින් වෙනවා කියලා කුඩා පරිමාණ සහ සහල් මෝල් හිමියන් අද මාධ්‍යට කිව්වා. අපි බලාපොරොත්තු වුණා පසුගිය සතියේ ජීවන වියදම් කමිටුවේදී සහල් සඳහා යම් මිලක් වැඩි කරයි කියලා. හැබැයි ආණ්ඩුවෙන් ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් මේ වෙනකොට අරගෙන නැහැ. සියලුම සහල් නිෂ්පාදකයන්ට සහල් නිෂ්පාදනයේ නිවත් වෙන්න වෙන තත්ත්වයක් තමයි අද මේ උදා වෙලා තියෙන්නේ. අපි ඉල්ලා සිටිනවා ආණ්ඩුවෙන් අපිට මේ සඳහා සාකච්ඡාවක් ලබා දෙන්න. නාඩු සහල් සඳහා රුපියල් 110ක සිල්ලර මිලකෝත්, සම්බා සහල් සඳහා රුපියල් 130ක සිල්ලර මිලකෝත්, කීරි සම්බා සඳහා රුපියල් 160ක සිල්ලර මිලකෝත් ලබා දෙන්න ඕනේ. කෘතිමව මේ සහල් මිල පාලනය කරන්න යන එක සහ මේ හදිසි නීතිය යටතේ සහල් මිල පාලනය කරන්න යන රජයේ ඒ ප්‍රයත්නය තාමත්ම සාර්ථක ප්‍රයත්නයක් අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට අනෙත් සියලුම භාණ්ඩවල මිල වැඩි වෙනවා නම් හාල්වල මිලත් වැඩි වෙන්න ඕනේ ගොවියෝ කෑ ගහනවා මේ මිල මදි කියලා වෙලලා පාරිභෝගිකයන්ට කඩේට ගියාම ඔය ආණ්ඩුව කියන මිලට හාල් නැහැ අනෙත් පැත්තේ මෝල් නිමියෝ ටික සමස්ත කර්මාන්තේම අකර්මන්නේ වෙමින් ඉන්නවා මොකද මෝල් නිමියොන්ට මේ පාඩුව දරා ගන්න බැහැ ප්‍රායෝගික නිෂ්පාදන පිරිවැය තේරුම් ගන්න සියලු ප්‍රශ්න හාල් මිල මතින් වහලා දාන්න හැකියාවක් නැහැ අනෙත් භාණ්ඩවල මිල ඉහළ යන්න ඉඩ ඇරලි වෙලලා හාල් විතරක් අපි 100ට අඩුවෙන් දුන්න කියලා ආණ්ඩුවට සෑහීමටපත් වෙන්න බැහැ ලංකාවේ ඇතුලේ වීතියෙද්දි සහල් ආනයනයකට ලැහැත්ති වෙන්න එපා ප්‍රශ්නේ නිර්මාණය කරගත්තේ රජයමයි ප්‍රායෝගිකව ඇත්ත තත්ත්වෙට මුහුණ දීලා අලුත් හාල් මිල ප්‍රකාශයට පත් කළා මේ ගැටලුව නිමා කරමු කෙරවල පිටියේ LNG බලාගාරය ඇමරිකානු NFE සමාගමට ලබා දීම වැළැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව විදුලි බල ඉංජිනේරු සංගමයේ පවසනවා. ඔවුන් පවසන්නේ මෙම ගිවිසුම තාත්තාට රස්සාව නැති වෙලාවේ ළමයින්ට කන්න දෙන්න ගෙදර බඩුවක් වික්කා වගේ කියලයි. ලොව ඕනෑම රටක් පෞද්ගලික අංශය හෝ වෙනත් රාජ්‍ය අංශයක් සමග ගිවිසුම් ගතවීම සාමාන්‍ය දෙයක්. නමුත් එලෙස රටක් හෝ සමාගමක් සමග ගිවිසුම් ගතවන්නේ කුමන අරමුණකටද යන්න දැනගැනීමට ජනතාවට පරම අයිතියක් තියෙනවා. නැතහොත් සමස්ත රටේම ජනතා ආධිපත්‍යසේම නීතියද හැල්ලුවට ලක්වනවා. ඔබ දන්නවා අපේ රටේ ආර්ථිකය දැන් පහළ මට්ටමකයි පවතින්නේ. ඇත්ත වශයෙන්ම රටට ආදායම් එන මාර්ග බොහෝමයක් දැන් අවහිර වෙලා. ඒ කියන්නේ රටේ ඩොලර් නැහැ. ඒ අනුව රටේ බඩු මිල ඉහළ යාම වගේ කරුණු කාරණා වලට දැන් ජනතාවට මුහුණ දෙන්න සිදු වෙලා. එවන් පසුබිමක් තුල රටේ බලශක්තිය සම්බන්ධයෙන් වන තීරණාත්මක ගිවිසුමකට රජය පසුගියදා සංකල්පීය වශයෙන් එළඹුණා. නමුත් සංකල්පීය ගිවිසුමක් යනු කුමක්දැයි අදටත් මේ වනතෙක් කිසිවෙකුත් දන්නේ නැහැ. ඒ අනුව කෙරවල පිටිය යොගදනවි බලාගාරයේ 40% කොටස් මෙලෙසම
අමරිකානු NFA සමාගමට ලබා දීමට රජයේ එම ගිවිසුම හරහා කටයුතු කරනවා. ඒ අනුව ඇත්තටම සිදුවන්නේ කුමක්ද? මෙම ගිවිසුම සම්බන්ධයෙන් ජනතාවටත් අහන්න ප්‍රශ්න තියෙනවා. LNG ටෙන්ඩර් එක දාන දවස් කීපයකට කලින් ඇයි මේ මේ මහරෑ මේ සමාගමත් එක්ක මේ ගිවිසුම අස්සන් කරේ? මං අහන්නේ මේ ගිවිසුමෙන් දීර්ඝකාලීන LNG සැපයීමේ තනි අයිතිය මේ ඇමරිකන් සමාගමට හිමි වෙනවද? නිකන් හරි කාලයක් ඇද්දි මේ සමාගම LNG දෙන ගාන වැඩි කරොත් මොකද වෙන්නේ? එතකොට තට්ටු වෙන්නේ අපේ බිලටද? හිසට පිස්තෝල තබා තර්ජනය කිරීම ජාතිවාදී ක්‍රියාවක් නොවන බව ඊට මුහුණ දුන් LTTE සැකකරුවන් අධිකරණ ඇමති අලි සබ්රි මහතාට පවසා තිබෙනවා. ඒ අද අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ඔහු එක් වූ අවස්ථාවේදී අනුරාධපුර බන්ධනාගාරය ඔයාමඩුවට ගෙන යාමේ සංකල්පීය යෝජනාවක් පිළිබඳවද අලි සබ්රි අමාත්‍යවරයා අද අදහස් පළ කළා. 2011 වර්ෂයේ අනුරාධපුර ප්‍රදේශයේ අපේ තිබුණු දැටකිරුල දී සාකච්ඡාවක් කරන් තිබුණා. අපේ වර්තමාන ග්‍රාමාත්‍යතුමා ඔයාමඩු ප්‍රදේශයට මේ අනුරාධපුර සම්පූර්ණ බන්ධනාගාර පද්ධතිය අරගෙන යන්නට එතන තියෙනවා අක්කර 125ක්. ඒ පිළිබඳව සංකල්පමය වශයෙන් අපි සාකච්ඡා කරගෙන ඉන්නවා. LTTE සිරකරුවන් කීප දෙනෙකුත් මෙතන සිටිනවා. ඔවුන් එක්ක සාකච්ඡා කරලා අපි දැක්ක පහුගිය දිනවල විවිධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කිව්වා ඔවුන් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන හින්දා මේ ස්ථානයෙන් වෙනස් ස්ථානයකට යන්න අවශ්‍ය නමුත් ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර දේශීයව නිෂ්පාදනය කරන්න බැරි බව සත්‍යයි. ඒ නිසා කාබනික පොහොර වලින් පිට රටින් ගේන්නම සිද්ධ වෙනවා. මේ ඒ පිළිබඳව සියතට විශේෂ ප්‍රකාශයක් කළ පෙරදිනිය විශ්වවිද්‍යාලයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වර්ෂී ශාමිලා දන්දෙනිය. කාබනික පොහොර ආනයනයේදී මොහොන දෙන්න වෙන ගැටලු මොනවද? මේ කාබනික පොහොර තුළ ක්ෂුද්‍ර ජීවීන් අන්තර්ගත වීමේ සම්භාවිතාවය ඉතාමත් ඉහළයි. එම නිසා අපේ රටට ගෙන කාබනික පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් සිටීමට පුළුවන්. මේ ක්ෂුද්‍ර ජීවීන් කිව්වම අපි දන්න බැක්ටීරියා, දිලීර සහ ඒ වගේම සෛලික නොවන ජීවීන් වන වෛරස් උනත් එන්න පුළුවන්. අපේ රටේ මීට කලින් ඕනතරම් අපිට අත්දැකීම් තියෙනවා මේ වගේ පිටරටින් ගෙන ජීවීමේ ද්‍රව්‍ය නිසා ලෙඩ රෝග රටට තුළට ආපු. දැන් අපේ රටට ලැබී ඇති කාබනික පොහොර සාම්පලවල තත්ත්වය කුමක්ද? ඉන්න බව සමහර පොහොර සාම්පලවල තහවුරු වෙලා තියෙනවා. මේ පොඩි ප්‍රමාණයක. එතකොට ටොන් ගණන් වලින් ගෙනෙනකොට ඒ ගේන පොහොරෙත් හරියාකාර ලෙස සාම්පල ගැනීම අත්‍යවශ්‍යයි පරීක්ෂා කිරීමට. ශුද්ධ ජීවීන්ගෙන් තොර පොහොරක් ගේන්න පුළුවන් නම් කාබනික පොහොරක් එයින් ලොකු ගැටලුවක් මතුවන්නේ නැහැ. ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ අපිට එන පොහොරවල ගුණාත්මකභාවය විශේෂයෙන්ම ශුද්ධ ජීවීන්ගේ සුලභතාවය පරීක්ෂා කර බැලිය යුතුමයි. අපේ රටේ SLS ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සකස් කරන ලද සහතික තත්ත්ව අනුව අපිට පොහොරවල කිසිසේත්ම ශුද්ධ ජීවීන් තිබිය නොහැකි. පාස්කු ප්‍රහාරයට සාධාරණී ඉටුවන්නේ නැත්නම් කතෝලික ජනතාවට ජාත්‍යන්තරයේ දැනුවත් කිරීමේ අයිතිය නැති බව ආචාර්ය පූජ්‍ය ඕමල්පිය සෝභිත හිමියන් පවසනවා. ඒ සූම් තාක්ෂණය ඔස්සේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි. එම මාධ්‍ය හමුවේදී ජාතික විද්වත් සංඝ සභාවේ ලේකම් පූජ්‍ය හැඩිගල්ලේ විමල සාරහිමියන්ද අදහස් පළ කළා. අසාධාරණයේ දුරුතන ආගමද ජාතියේ ජන වර්ගයේද අපට ප්‍රශ්නයක් නැහැ. අපි හැම විටකම ඉදිරිපත් වෙලා ඉන්නේ ආගමික කණ්ඩායම් සම්බන්ධයෙන් නෙවෙයි, ඒ හරහා සිදුවන අසාධාරණ අයිතිසහගත අමානුෂික ක්‍රියා සම්බන්ධයෙන්
අපි හැමදාම විරුද්ධයි. තමන්ට සිදුවන සාධාරණත්වයේ පිළිබඳ සෑහීමකට පත් වෙන්නේ නැත්තම් කතෝලික ජනතාවට පූර්ණ අයිතිය තියෙනවා ජාතික මට්ටමේක විසඳ ගන්න බැරි නම් ජාත්‍යන්තර මට්ටමට යන්න. ඉතින් ඒක ගැන කාටවත් විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. ප්‍රශ්නේ පිළිබඳව සෑහීමකට පත් වෙන්න බැරි නම් අධිකරණයේ තියෙන ඉහළම තත්ත්වයකට යන්න හැකියාව තියෙනවා අපි. මේ අවස්ථාවේදී කතෝලික ජනතාව ඒ අනුගමනය කරන ක්‍රියා මාර්ගයට බෞද්ධ හැටියට අපි එකඟ වෙන්න ඕන අපි සහයෝගය දෙන්න. පසුගිය රජයෙන් සාධාරණයක් නොවුනාය කියන විශ්වාසයෙන්ම තමයි මේ රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ මේකට සාධාරණයක් ඉතිබේ කියලා. ලංකාවේ අපි විතරක් නෙමෙයි මුළු ලෝකෙම බලාගෙන ඉන්න ප්‍රශ්නයක්. ඒකට ඒ නිසා ලෝකය පවා මේ සම්බන්ධයෙන් අපේ ආණ්ඩුවලට දක්වන්නේ බරපතල විරෝධයක්. ඉතින් මේවා තේරුම් බේරුම් අරගෙන කතෝලික ජනතාවටත් බෞද්ධ ජනතාවටත් පිළිගත හැකි කිසියම් ආකාරයක විසඳුමක් වහාම ඉදිරිපත් කළ යුතු වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සොයන්න පත් කරපු කොමිසමේ වාර්තාව මේ ආණ්ඩුව හංගගෙන කිසියම් දෙයක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සංගවීමට උත්සාහ දරන බව තමයි මේ තුලින් පැහැදිලි වන්නේ. මේ මුද්‍රිත වෙළුම් 23ම කරුණා කරලා ජනගත කරන ආණ්ඩුවට අපි කියන්නේ සමාජය තුළ ගැටුම් නිර්මාණය කරලා ඔබ බලයේ දිගටම පවත්වාගෙන යන්න උත්සාහ කරනවා නම් ඒක සිහිනයක් පමණයි. පාට පාට විදුලි බිබුළු මැදෙහි රාත්‍රී සමාජ ශාලාවලට එක් රැයකට රුපියල් ලක්ෂ ගණන් වියදම් කරන පුද්ගලයන් අපේ රටේ ඕනතරම් ඉන්නවා. තවත් සමහරු දහවල් ආහාරය ගන්න සෑම දිනකම අනිවාර්යයෙන්ම තරුපහේ හෝටල් වලට යනවා. හතර අතේ ණය වෙලා ඡන්දෙ දිනලා දියවන්නාවට ගිය සමහරු අවුරුදු දෙක තුනක් යනකොට කෝටි ප්‍රකෝටිපතියන් බවට පත්වනවා. එහෙම ජීවිත ගැන කවදාවත් හිතන්න බැරි චරිත දෙකක තනි කතාවක් ඔබට කියන්නයි මේ සූදානම. වෙලාව රාත්‍රියේ 9:30ට විතර ඇති. නිරෝධායන ඇඳුර නීතිය ක්‍රියාත්මක දිනයක්. රාත්‍රියේ පමණක් නෙවෙයි මහා දවාලෙත් මහමග වාහන හිඟයි. අඳුරු පාළු මාර්ගය අසල පාට පාටින් දිලිසෙන විදුලි බැලුම් වගයක් අපේ ජංගම දුරකථනයේ සටහන් වුණා. ඔහු පසුකර ගියත් වාහනය ආපසු හරවගෙන එන්න සිත්තුනා. මේ පාට පාට බැලුම් වගේ ජීවිතය ලස්සන නැති ඇඳිරි නීතිය මැද්දේ මහා රෑ පාර දෙස බලාගෙන සිටි ඔහුගේ කතාව. පාටම පාර යවුවට පස්සේ සර් ඉතින් මම වගේ අපරණයට කොහොමද ජීවත් වෙන්නේ මං ආව ඉතින් විශ්වාසෙත් බෝල පාක් කර දවසට විශ්වන්ට පුළුවන් කියලා දාදිනෙක් ගියොත් හරිස දෙන්නෙක් හරි ගනි කියලා ඒ බලාපොරොත්තු මතකම ආවේ. ඒ කතාව එහෙමයි. මේත් කොරෝනා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුකී දිනක මහා දවාලේ මුණ ගැසුණු තවත් පුද්ගලයෙකුගේ ජීවිත කතාවක්. හැඩතල වෙනස් වුණාට මේ කතා දෙකම එකයි. ගිනි කාස්ට අවුවේ මහා පාර දිහා බලාගෙන ඉන්නවා. ඉඳලා හිටලා යන වාහනයක්වත් ඔහු ළඟ නතර වුණේ නැහැ. පාර අද්දර හිටියත් ඔහුත් වාහන විශාල සංඛ්‍යාවක හිමිකරුවෙක්. අපේ රටේ බොහෝ දෙනෙකු අද පුරුදෙලා ඉන්නේ චීනෙන් ගේන බාල ප්ලාස්ටික් සෙල්ලම් බඩු දරුවන්ට දෙන්න. අපේ පුංචි කාලේ මතකය දරුවන්ට දෙන්න සමහර දෙමාපියන්ට අමතක වෙලා. ඒ නිසා සුමේදලා, පියසෙන්ලා, සිරිසෙන්ලා, ලතාලට බොහෝ වෙලාවට උරුම වන්නේ මහමගමයි. සෙල්ලම් බඩුවල ඉඳලා සියලු දේවලට ඩොලර් පිටරට දෙන එක නතර කළ යුතුයි. මහපාර අද්දර අපේම මිනිසුන්ගේ නිෂ්පාදන දිහා ඇහැ ඇරලා බැලුවොත් අපට අලුත් රටක් හදන්න නව මාර්ගයක් විවෘත කළ හැකි බව සියත අපේ විශ්වාසයයි. ආරෙ තමයි දැන් ජීවත් වෙන්නේ අපි. මේක ගන්න මිනිස්සු ගොඩක් අක්කේ ඉතින් ගන්න කට්ටිය ඉන්නවා. ගන්න නැති කෙනා ගන්නෙම නෑ නේද සාමාන්‍ය බල බලත් යන අපාර යනකොට. ඉදිකිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වැලි. අපේ රටේ වැලිචාවාරම පිළිබඳ ඕනතරම් කතා අපද ඇතිලුව සෑම මාධ්‍යයක්ම වාර්තා කර තිබෙනවා. මේ වැලි කතාව ඊට වෙනස්. සියත ප්‍රවෘත්ති අංශයේ මාණ්ඩලික වාර්තාකරු උදිත එරංග සැකසූ වාර්තාවක් දැන්. වැලි ඉදිකිරීම ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ප්‍රධානම සාධකයක්. අපේ රටේ වැලි කැණීම් සිදුවන්නේ ගංගා ඇලතොල ආශ්‍රිත ප්‍රදේශයන්වලයි. නමුත් ඒ නිසා සිදු වූ පරිසරක හානිය විනාශය ගණන් කරන්නට බෑ. විවිධ නීති රීති පනවමින්
වැලි කැණීම් නතර කිරීමට රජයන්ට සිදුලා තිබෙන්නේත් ඒ නිසාමයි. ඒත් වැලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ප්‍රධානම සාධකයක්. මේ වැලි ගැන කියවෙන අලුත්ම කතාවයි. අපේ රටේ වැලි ජාවාරමක් බවට පත් වුණා. ඒ නිසා ගංගා ඇල ඉවුරු ආශ්‍රිත වැලි කැණීම් වලට විවිධ සීමා සහ තහංචි පනවන්නයි සෑම රජයකටම සිදු වුණේ. විශේෂයෙන් වැලි ප්‍රවාහණයට බලපත්‍ර පවා අවශ්‍ය වුණා. මේ සියලු තීන්දුව తీරන හමුවේ ඇත්තටම සිදු වුණේ වැලි කියුබ් එකක මිල රත්තරම් පවුමක් ගන්නට ඉහළ යාමයි. මීට නිවැරදි විසතුමක් සොයන්න ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට හැකි වී තිබෙනවා. රාජ්‍ය ආයතනයක් ලෙස ගැටලුවකට නවතාවකින් යුත් පිළිතුරක් සැපයීමට හැකිවීම අගය කළ යුතුය. අද වන විට මුහුදේ සිට ගොඩබිමට මුහුදු වැලි පොම්ප කරනවා. මෙය හිතුමතේට සිදු කරන්නක් නෙවෙයි. නිවර්ති ශක්්‍යතා අධ්‍යනයකින් පසුවයි මුහුදේ සිට වැලි ගොඩබිමට පොම්ප කරනුයේ. මෙසේ පොම්ප කරන වැලි ඉහළ තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගෙන පිරිසුදු කරනවා. මුහුදු වැලි ගෙනල්ලා ප්ලාන්ට් එකට ස්කැවටරයක් මගින් ෆීඩ් කරනවා. පියෝ වෝටර් වලින් අපි වැලි සේදීමේ කටයුතු කරලා හේදිලා ස්ටොක් ෆයිල් එකක් හැදෙනවා. ඊට පස්සේ පහවදා උදේ ඒ ස්ටොක් ෆයිල් එක වෙනම සාම්පල් වශයෙන් ලබාගෙන අපි ලැබ් එකකට බාර දෙනවා. ලැබෙන දත්තයන් අනුව අපි ඩිලිවරි සඳහා සූදානම් කරනවා. අනතුරුව එම වැලිවල සාම්පල ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයට කාර්මික තාක්ෂණික ආයතනයට සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ඉංජිනේරු අංශයට පරීක්ෂණ සඳහා යොමු කරනවා. ඉන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල මතයි මුහුදු වැලි ඉදිකිරීම සඳහා නිකුත් කරන්නේ. මුහුදු වැලිවලට SLS ඇතුළු සහතිකද ලබා ගැනීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ක්‍රියා කර තිබෙනවා. ප්‍රමාණවත් තරම් මුහුදු වැලි සැපීමට හැකියාව ඇති බව යන්ත්‍රාගාර කළමනාකාර චින්තන සම්පත් මහතා පවසනවා. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් ලබා ගන්නා මුහුදු වැලි දිනකට කිව් 500ක් සෝදා අපි මෙතනින් නිකුත් කරනවා. නෑම ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය වැලි සැපීමට මෙම යන්ත්‍රාගාරයෙන් හැකියාව තියෙනවා. අද වන විට ගගෙන් ලබා ගන්නා වැලිවලට වඩා අඩු මුදලකට මුහුදු වැලි ලබා දීමට සංස්ථාවට හැකි වී තිබෙනවා. විශේෂයෙන් මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම් රාශියක් සඳහා මුහුදු වැලි භාවිතා කරන බව සංස්ථාව පෙන්වා දෙනවා. මුහුදු වැලි පිරිසුදු කොට දැවැන්ත ඉදිකිරීම් සඳහා ලෝකයේ බොහෝ රටවල් භාවිතා කරනවා. අපද අද වන විට ඒ සඳහා අනුගත වෙමින් පවතිනවා. නිවැරදිව පිරිසුදු කරන ලද මුහුදු වැලි භාවිතා කර ඔබගේ ඉදිකිරීම් සිදු කිරීමට බිය නොවන ලෙස සියත අප ප්‍රොයුක්ත්‍යංශය ඔබට මතක් කර සිටිනවා. පුවත් අවසන් සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.